अरे अभी मैं एक थर्ड पार्टी का पढ़ा हूँ पाता देख के न पारे देश का अंदर एम्मा वास्तव दोनों तरह देखी येलो आती आता रहा एम्मा पद्धति ये पाती ना वास्तव दक्को आता मैं एक एक अवस्था में दी येलो आती तम तो भी आता थी विया हक के मैं कहता रहा मैं गोड़ा लास्ट में प्रश्न कर और बाहर ने मैं क्या कहता मैं आता थी क्या ना के लिए मैं दोनों तरह दे पाटा के लिए मैं कल ही वीडियो के अरे दोनों तरह संबंध क्या दिखाता कराने इधर उधर मैंने मैं क्या ल दिया हितु हम නිශ්ශලව නම් තියෙන්නේ අනිවාර්යෙන් සමතුලිතයෙන් මොනවා වෙන්න ඕනද? T1 කියන්නේ mg. ඒ කියන්නේ දුනුතරාදී පාටාංකය හරියට mg ට සමානයි. දෙවෙනි කැලටියෝ නියත වේගයෙන් ඉහළට යනවා වුණත් සිරස්ව සමතුලිතයි. ඒ නිසා වෙනසක් නැහැ. T2 කියන්නේ mg ම තමයි. ඒ කියන්නේ මේකෙත් වෙනසක් නැහැ. ඉහළට ත්වරණය වෙන්න නම් මොනවා වෙන්න ඕනද? ඉහළට සම්ප්‍රයුක්ත බලයක් එන්න ඕනේ. ඒ කියන්නේ T3 ලොකු වෙන්න ඕන නේද mg ට වඩා? ඒ කියන්නේ T3 mg ට වඩා ලොකු gider උත්තරේ දෙකම mg mg එන්න ඕන t3 විශාල වෙන්න ඕන mg වඩා මෙන්න මේක මේ ලියලා තියෙන විදිහ පොඩ්ඩක් බලලා වල තේරුම් ගන්න හරිද මේ ලියලා තියෙන දේ මොකද්ද කියන බලන්න දැන් මේ මෙතන මේ අර අසමානතාවයක් නෙතේ දැන් විශාලයි ඔහොමනේ තියෙන්නේ මේකේ අර ඉතුරු පැත්තට මේ අහන කෙනාව දාන්න t3 විශාලයි mg තමයි මෙතන නිරූපණය කරලා දෙන්න හරි ඒක අවුලක් තියෙනවා නම් කාට හරි ඒක පැහැදිලි කර ගන්න හරි තේරුණා නේද එතන mg mg t3 විශාලයි mg මේ MCQ එක එකත්තම්බ විසි හතරට අවත් ඉහලසිට සීරුවෙන් බිමට හැරෙන වස්තුවක දෙවන තප්පර අවසානයේ චාලක ශක්තිය නම් තප්පර පහක් අවසානයේ චාලක ශක්තිය අපි නිකම්ම මේක ගන්න හදමු තප්පර දෙකක් අවසානයේ වේගය කීයද තප්පරයකදී 10යි දෙවෙනි තප්පරයේදී 20යි තප්පර දෙකක් අවසානයේදී වේගය 20යි තප්පර පහක් අවසානයේදී වේගය කීයද තප්පර පහක් අවසානයේදී වේගය 50යි එතකොට දැන් වේගිද ස්කන්ධේ භාගෙනිය භාගෙ කියන එක කේසස් දෙකෙම තියෙනවා ස්කන්ධ m කියන එක කේසස් දෙකෙම තියෙනවා ඒ කියන්නේ මේක ගේම් එක ගහන්නේ වේගේ වර්ගය නේද ඒ කියන්නේ මේ වේගෙ නිකන් මේක දෙක වගේ මට මේක පහ වගේ එතන මුන් දෙනාගේ වර්ග කියන්නේ මේක හතර වගේ මේක 25 වගේ ඒ කියන්නේ හතරක් නේද මේ e කියලා කියන්නේ එහෙනම් 25ක් කියන්නේ කීයද හතරක් කියන්නේ e නා එකක් කියන්නේ e බෙදීම හතරයි ඒ වගේ අය 25ක් උත්තරේ වෙන්නේ 25යි ඊ බෙදීම 4ක්. පහදලා ඊට පස්සේ 25ක් කුඩා රථයක් ඍජු තිරස් මාර්ගයක 30 mm ශ්‍රේණි නියත වේගයෙන් ගමන් කරයි. මේකත් ලේසි ප්‍රශ්නයක්. මේ වාහනයක් ගත්තම මේක යනවලු දිගටම 30ක වේගයකින් එම රථයේ මාර්ගයේ පිහිටි P ලක්ෂයක් පසු කරනු ලබයි. එතමු දැන් මේ P කියලා. කුඩා අංශුවක් P සිට තිරසට ආනතව ඉහළට ප්‍රක්ෂේපණය කරයිලු. අංශුව සෑම විටම අර වාහනයට සිරස්ව ඉහළින් තියෙනන. හැම වෙලේම සිරස්ව ඉහළින් තියෙනන වෙන්න ඕන. දෙන්නම එකට යන්න ඕන නේද පාර දිගේ තිරස්ව. ඒ කියන්නේ දෙදෙනාගේම තිරස් චලිත සර්වසම වෙන්න ඕන නේද? ඒ කියන්නේ දෙන්නගේම තිරස් ප්‍රවේග මොනවා වෙන්න ඕනද? සමාන වෙන්න ඕන නේද? ඒ කියන්නේ අර විසික් කරන අංශුව මම මේ මෙතනින් අඳින්නම්. මෙහෙම විසික් කරොත් V වලින් තිරසට තීටා කෝණයක් ආනතව වෙන්න ඕන V cos theta සමාන වෙන්න ඕන වාහනේ යන තිරස් වේගය 30ට. මොකද එහෙම වුණොත් විතරයි නේද හිතන්න හරිද? මේක මම ගොඩාක් කතා කරලා තියෙන දේ නිසා මම මේක මේ වෙලාවේ මතු පිටින් කියන ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඊට පස්සේ. මතක තියාගන්න මේ පේපර් එකේ පොඩි හරි අවුලක් තියෙනවා නම් ඒක මගෙන් අහලා දැනගන්න. يعني පේපර් එක සම්පූර්ණයෙන්ම පැහැදිලි කරගන්න. සමහර තැන් අපිට වැඩිපුර හම්බිලා තියෙන තැන මම ඉක්මනට කතා කරනවා අඩුවෙන් හම්බිලා තියෙන තැන් ටිකක් වෙලා වරන් කතා කරනවා. එතන මේක ගොඩාක් අපි කතා කරලා තියෙනවා වගේ අදහසක් නිසා මම ඉක්මනට නෑ. හැබැයි වට තාමත් ඒක අවුලක් තියෙනවා. ඒක විශේෂයෙන් මගෙන් අහලා WhatsApp වලින් ආයෙ දැනගන්න හරිද? එතන V cos theta සමාන 30ක් වෙනවනේ. මොකද දෙන්නගේ තිරස් චලිත තමයි සර්වසම් වෙන්න ඕන. ඒ කියන්නේ දෙන්නම එකට තිරස් දුර යන්න ඕන. එකම කාලෙකදී එකම තැනක ඉන්න ඕන තිරස්ව. සිරස් චලිතේ විතරයි අවුලක් තියෙන. ඒ කියන්නේ උඩ බැලුවම උඩ යනවා යට යනවා විතරක් පේනවා. හැබැයි තිරස්ව බෝලේ තියෙන ඇත් එක එකම තැන. එතන V cos theta සමානයි 30ක් වෙන්න යන දෙන්නගේම තිරස් චලිත සර්වසම් වෙන්න දෙන්නටම තොරණ නැහැ තිරස්ව. ඒ කියන්නේ දෙන්නගේම තිරස් තිබ තියෙන ප්‍රවේග සමාන වෙන්න ඕන. එතන V cos theta 30ක් වෙන්න නම් මේකේ ගැළපෙන උත්තරේ උත්තර අංක 2. අනිතා චෙක් කරන්න හරි. දැන් පළවෙනි එකේ 30යි cos 30 ගත්තොත් 30ක් වෙන්න බෑ. ඒ වගේ මම අතහරිනවා. එතන උත්තරේ වෙන උත්තර අංක 2 60යි cos 60 හරියටම 30ට සමානයි. ඊට පස්සේ 26 නිදහසේ පහළට යන වස්තුවක විභව ශක්තිය කාලයේ වර්ගය සමග විචලන වෙන ආකාරය. හරි.
නිදහසේ පහළට වෙන වස්තුවක විභව ශක්තිය. එතන පළවෙනි එක තමයි මම මෙතන ගන්න අදහස. දැන් පහළට වෙනවා නම් විභව ශක්තිය අඩු වෙන්න ඕන, හරි? එතන වැඩි වෙන්න බෑ කාලෙත් එක්ක. වැඩි වෙන්න බෑ කාලෙත් එක්ක. වැඩි වෙන්න බෑ කාලෙත් එක්ක. උත්තර ඉතුරු වෙන්නේ උත්තර 1.5 විතරයි. ඊට පස්සේ මම නිකන් මෙහෙම ලියන්නම්. දැන් පහළට වැටෙන කෙනෙක් යන දුර S නම්, හරි, ඒ කියන්නේ මේ වගේ, හරි, මේ වගේ නිකන් හිතන්න. දැන් බලන්න මේක මේ ඕන ඕනට වඩා සංකීර්ණ කරන්න යන්න එපා. හරිද? දැන් මම හිතුව පළවෙනි තරගේ තමයි මේ MCQ එකට පහළට යනවා නම් විභව ශක්තිය අඩු වෙනවනේ, මොකද පෘථිවියට ආසන්න වෙන එක වෙන්නේ. ඒ නිසා විභව ශක්තිය වැඩි වෙන උත්තර වෙන්න බෑ. දෙවෙනිට මම හිතන දේ ඇතර උත්තර දෙකයි නේද? දෙවෙනිට මම හිතන්න ඕනේ හැඩේ විතරනේ. හැඩේ හිතන්න දැන් මෙහෙම අදහසක් මම හිතන්නේ ඕන ඕනට වඩා සංකීර්ණ කරගන්න එපා. මෙයාව දැන් නිශ්චල අතහැරියට පස්සේ ටී කාලයක් ඇතුළතදී යා ගියපු දුර S කියලා හිතන්නකෝ. මේ කාලේ යන්න ගත වුණේ T. එහෙනම් මට ඒකට ලියන්න පුළුවන් නේද සමීකරණයක් S සමාන UT ධන භාගයක් AT වර්ගයේ. U එකක් නෑ ඇත්තටම, මම ලියලා වගේ බිංදුව කරලා නම් ඔයාලට වැඩිපුර පැහැදිලි වෙන්න. එතකොට බලන්න S එක සමාන වෙන්නේ UT එකක් නැහැ. මේක බිංදුවයි. G බෙදීම 2 T වර්ගය. නියම 5 T වර්ගය වගේ. ඒ කියන්නේ බලන්න T වර්ගෙත් එක්ක S ලස්සනට කපල් වෙනව නේද? ඒ අනුලෝම සමානුපාතික T වර්ගෙත් එක්ක S y සමාන mx වගේ නෑ. වා T වර්ගය කියන එක එක්කෙනෙක් කියලා ගත්තොත් මේක නියම y සමානයි 5x වගේ. ඒ කියන්නේ රේඛීය හැඩයක් වෙන නේද මේක try කරන්නේ? පැහැදිලිද? ඒ කියන්නේ උත්තරේ වෙන්නේ උත්තර අංක 1. ඔන්න ඔහොම හිතුවම ඇති MCQ එකේදී. මේක ඔයා ගෙදරදී වඩාත් පැහැදිලි කරගන්න මෙහෙම, හරිද? ඔයාගේ දැන් ගෙදරදී මම මේ කියන ඒවා ඔයා තනියෙන් හිතන්න ඕනේ. හිතලා අවුලක් තියෙනවා නම් අහන්න. මේක ඇත්තම අදහස වෙන්නේ දැන් පොළවේ ඉඳලා තියෙන උස තමයි විභව ශක්තියට අදාළ වෙන්නේ ශුන්‍ය මට්ටම කියලා. ඒතර බෝලේ මෙතන තියෙනකොට එයා චලිත වෙලා තියෙන දුර තමයි මේ S කියන්නේ. හැබැයි යාට දැන් මුලින් තිබ්බනම් H0 2ක් දැන් යාගේ විභව ශක්තියට අදාළ වෙන්නේ S නෙවෙයි H0 3S. හරි, එතකොට ඔය අදහස නිසා තමයි H0 3S ගත්තම S නේ 5 T වර්ගය කියන ඇත්තටම එන්නේ H0 3 5 T වර්ගය. අන්න ඒ නිසා තමයි මේක y සමානයි mx වගේ තිබ්බට අර වාර දැන් පැහැදිලි නැති. දැන් ඇයි එහෙනම් මෙහෙම වෙන්නේ නැත්තේ වගේ අවුලක් තියෙනවා නම් y සමාන mx වගේ තිබ්බට එහෙම වෙන්නේ නැත්තේ. මොකද හරිම එක මේක. එතන මෙතන තියෙන්නේ ඍණ අනුක්‍රමණය ධන අන්තක් ගන්න. ඒකන මෙහෙම යන ප්‍රස්ථාරයක් පැහැදිලි නේද? ඔක ඍණ වෙන්නේ නැහැ. එතන පොළොවේදී බිඳුව වෙයි. පොළොව මට්ටම ශුන්‍ය කියලා ගත්තත් එතන උත්තරේ වෙන උත්තරංග 1. හැබැයි මම ඔයාලට පැහැදිලි කරේ මොකද්ද මේ ගාන හිතද්දි? වැඩි වෙන්න බැරි නිසා 2 3 4 වැරදි, අඩු වෙන්න ඕන නිසා උත්තරේ 1 5 හැඩේ විතරනේ හිතන්නේ. එතන කොහොම හරි ඔයා මේ වෙනස් වෙන, ඒ කියන්නේ S කියන්නේ වෙනස් වෙන ප්‍රමාණයක් නේ. ඒක කාලයේ වර්ගයත් එක්ක නම් යන්නේ. කාලයේ වර්ගයත් එක්ක විභව ශක්තියට ප්‍රසාරයක් ඇන්දොත් ඒක අනිවාර්යයෙන්ම සරල රේඛාවක් වෙනවා. ඒ කියන්නේ උත්තරේ වෙන උත්තරංක එක වක්‍රයක් වෙන්න බෑ. ඊට පස්සේ 27, මේකත් කලින් හදලා තියෙන ප්‍රශ්නයක්. බෝට්ටුවක් නිශ්චල දැලේ කිලෝමීටර් 8ක දුරක් ගමන් කර නැවත පැමිණෙන්න පෑ දෙකක් යනවලු. ජලය 4ක් වේගයෙන් ගලා යන විට ජලපහර ඉහළට කිලෝමීටර් 8ක් ගොස් නැවත පැමිණීමට බෝට්ටුවට ගතවන කාලය. බෝට්ටුවක් නිශ්චල ජලයේ කිලෝමීටර් 8ක් ගමන් කර නැවත පැමිණෙන්න පෑ දෙකක කාලයක් යනවා කියන්නේ බෝට්ටුවේ යන වේගේ 8යි කිලෝමීටර් පෑට. මොකද 8ක් ගිහිල්ලා ආයෙ එන්න කියන්නේ කිලෝමීටර් 16ක් යනවනේ පෑ දෙකකට. ඒ කියන්නේ පැයට කිලෝමීටර් 8 වේගයෙන් යන්න පුළුවන්. එතන ජලය 4 වේගයෙන් ගලා යනවා නම් ඉහළට 8 කිලෝමීටර් ගිහින් නැවත පැමිණෙන්න කියන්නේ. දැන් මේ තියෙන ගඟ නම් ගඟ ගලන්නේ ඉහළ ඉඳන් පහළට, උඩ ඉඳන් පහළට වතුර ගලන්නේ. එතකොට ගඟ ඉහළ ඉඳන් පහළට ගලාගෙන යනවා 4ෙන්. අපිට කියන්නේ ජලපාරේ ඉහළට කිලෝමීටර් 8ක් ගිහිල්ලා නැවතෙන්න. මේක කොහොම හිතුවත් ඔයාලට වරදින්නේ නැහැ. පහළ ඉඳන් අපි ගමු ඉහළට ගිහින් ආයෙත් පහළට එන්න ඕන. එතන යාට 7-8ක වේගකින් බෝට්ටුව පදින්න පුළුවන්. හැබැයි වතුර පහළට 4කින් ගලන නිසා මේ 8කින් උඩට යන්න try කරාට ඇත්තටම යන්නේ 4යි. පහළට එද්දී 8කින් එද්දී 4ක් support කරද්දී මෙයා පහළට එනවා 12කින්. මෙයා යන්න ඕන කිලෝමීටර් 8යි. මේ යන්න ඕන දුර කිලෝමීටර් 8යි. එතන 4ක වේගයෙන් යද්දී පහළ ඉඳන් උඩට යන්න විතරක් යනවා පැය දෙකක්. හැබැයි 12ක වේගයෙන් යද්දී යාට එන්න යන්නේ දුර බෙදීම වේගනේ 8 බෙදීම 12ක් පැය. හරිද? එතන පැය 8 බෙදීම 12ක් කියන්නේ විනාඩි කරොත් මම විනාඩි 40ක්. හරි? පැය දෙකයි විනාඩි 40ක් වෙනවා උත්තරේ. මේක අවුලක් තිරණ ගන්න මේක අපිට මෙන්න කලින් පේපර් එකත් හම්බුනා. ඒ නිසා මම නිකන් මතපිටින් කතා කරේ. එතන 29 අපි කතා කරා දෙන්නගේ වෙන්න ඕනේ මොකද්ද? සිරස් චලිත සරසම් වෙන්න ඕන වදින්න නම්. මොකද වදින්න නම් දෙන්නම සිරස්ව එකම පිහිටුමක ඉන්න ඕන. එහෙනම් වෙන්න ඕන
V1 සයින් 45 සමාන වෙන්න ඕන V2 වලට. ඊට පස්සේ 35ට ආවොත් බලන්න වෘත්තාකාරපතයක නියත වේගෙන් ගමන් ගන්න අවශ්‍යයි. හරිද? මේ ප්‍රශ්න මට වැදගත් ප්‍රශ්න නිසා මම ටිකක් වෙලා වරන් කතා කරනවා. වෘත්තාකාරපතයක නියත වේගෙන් ගමන් ගන්න අංශුවක් සැලකුව විට පහත කුමන රාශියේ රාශි නියතව පවතීද? දැන් වෘත්තාකාරපතයක නියත වේගෙන් යන්න පුළුවන්. නියත ප්‍රවේගයෙන් යන්නයි බැරේ. ඇයි ඒ? වේගය නියතව තියාගත්තත් විශාලත නියත තියාගත්තත් මොහොතින් මොහොත ස්පර්ශීය දිශා වෙනස් වෙන නිසා. ඒතර චාලක ශක්තිය නියතයි භාගයක් mv වර්ගයෙන් ඉතින් භාගය නියතයි m කියන්නේ කොහොමත් නියතයක් වෙනවා. එකම වේගෙන් යන නිසා v නියතයි. රේඛීය ගම්මතාවය නියතව තියාගන්න බෑ. මොකද මොහොතින් මොහොත දිශා වෙනස් වෙන නිසා. ප්‍රවේගය නියතව තියාගන්න බෑ. මොකද මොහොතින් මොහොත දිශා වෙනස් වෙන නිසා. උත්තරේ වෙන්නේ උත්තර අංක 1. ඊට පස්සේ 35 නියතරයකින් යුත් වෘත්තාකාර පතයක නිශ්චලතාවය සිට ඒකාකාර කෝණික ත්වරණයෙන් චලිතන අංශුවක කේන්ද්‍ර අභිසාරී ත්වරණය වස්තුවේ කෝණික ප්‍රවේගය අනුව විචලන වෙන ආකාරය. කෙලින්ම ඔබට මතක් වෙන්න ඕනේ කේන්ද්‍ර අභිසාරී ත්වරණය සමානයි කාටද? r වාරයක් ඔමේගා වර්ගයට. දැන් බලන්න ප්‍රශ්න ලස්සනට අහනවා. නියත අරයකින් යුත් වෘත්තාකාර පතයක. ඒ කියන්නේ දැන් ඔයා යන වෘත්තේ පුරාම තියෙන්නේ එකම අරයක්. සමහර වෘත්තාකාර පත් තියෙනවා දැන් මෙහෙම ගිහිල්ලා මේ ටිකේදී ලොකු වෘත්තයකට සම්බන්ධ වෙනවා කියලා. ඒ කියන්නේ මේක ගැන කතා කරොත් මේ පළවෙනි කොටසේ කේන්ද්‍රය මේ වගේ අරය, දෙවෙනි කොටසේ කේන්ද්‍රය මේ වගේ ලොකු අරයක්. එහෙම කේස් එකක් නැහැ. මෙයා චලිත වෙන්නේ එකම අරයේ තියෙන වෘත්තාකාර පතයක. ඒ කියන්නේ r එක නියතයි. එතකොට මේකෙදී a කියන එක කොහමද ඔමේගාත් එක්ක කපලන්නේ? යන්නේ ඔමේගා වර්ගයත් එක්ක. ඔයාලට ප්‍රස්ථාරය දෙන කියන්නේ ඔමේගා එක්කනේ. මේකේ මේ MCQ පොඩි අවුලක් තියෙනවා. මම දැන් දැක්කේ මේකේ මේකෙත් අහන්නේ y අක්ෂයේ හරි කෝණික ප්‍රවේගය එක්ක කේන්ද්‍ර අභිසාරී ත්වරණයනේ. එතන x අක්ෂයේ තියෙන්නේ කෝණික ප්‍රවේගය, y අක්ෂයේ තියෙන්නේ කේන්ද්‍ර අභිසාරී ත්වරණය වෙන්න ඕනේ හැම ප්‍රස්ථාරෙම. හරි. එතන මේක y සමාන mx වර්ගය වගේනේ. a සමානයි r ඔමේගා වර්ගය කියන්නේ y සමානයි mx වර්ගය වගේ. උත්තරේ වෙන උත්තර අංක 3. පැහැදිලිද? ඒ කියන්නේ මහා ලොකු අමාරු ප්‍රශ්න නෙවෙයි. හැබැයි ඔයාලට දැන් පුරුදු වෙනවා. අපි දැන් මුල් චලිත ඉවර කරා. ඒකේ තියෙන සාධක ඒ අනුව ඒ කරුණු අනුව තර්ක කරන්න කේන්ද්‍ර අභිසාරී ත්වරණය කියන එකම ඇහුනම කෝණික ප්‍රවේගය ඔමේගා ඇහුනම ඔයාලට ඒ සමාන r ඔමේගා වර්ගය කියන එක ඔළුව ඇතුලේ හැදෙන්න ඕන. ඊට පස්සේ 37 ශවතාවේ 90 කිලෝවට ස්කන්ධයේ කිලෝග්‍රෑම් 500ක් වෙන මෝටර රථයකට 13ට පහ කාණතියක් කියන්නේ දැන් ඔයා කන්දක් දිගේ නෙමේ නගින්නේ. මේක දිගේ 13ක දිගක් ගියාම ඔයා සිරස්ව පහක් ඇවිල්ලා. එතකොට මේකේ 13ට පහ කියන්නේ කර්ණයේ 13යි සම්මුඛ පාදයේ 5යි. ඒක වාට ඕන කරන්නේ මේ කෝණේ තීටා හොයන්න. ඒ කියන්නේ මට මේකේ ලියන්න පුළුවන්. මට මේ අවස්ථාවේ ලියන්න පුළුවන් sin තීටා සමානයි සම්මුඛ පාදයේ වෙදීම වද්ද පාදයේ 5ට 13යි. එතන 13ට පහ කාණතියක් කියන්නේ වාට කෙලින්ම sin තීටාව ලියා ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ cos තීටා tan තීටා අපි දන්නවා. හරි. ආනතියුත් කන්දක් නැගිය හැකි උපරිම ප්‍රවේගය වන්නේ පාරෙහි ඝර්ෂණ සංගුණකය 3:1යි. හරි. දැන් පළවෙනි දේ තමයි සාමාන්‍ය වස්තුවක් ඉදිරිය නිදහස් බලසරණ ඇඳගන්න. එතකොට මෙයව ගත්තම ස්කන්ධයේ කිලෝග්‍රෑම් 500යිනේ. එතකොට ආනත්තලය ඔස්සේ පහළට එනවා කොච්චරක්ද? 500යි sin තීටා බලයක් නේද? mg sin තීටා. දැන් sin තීටා කියන්නේ පහ බෙදීම 13යිනේ. ඒ නිසා මට මේක ලියන්න පුළුවන් 500 ගුණ කිරීම sin තීටා. sin තීටා කියන්නේ පහ බෙදීම 13ක්. මෙච්චර අගයක්. ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි තලය රළුයි. ඔයාලට ඝර්ෂණය ගැන කතා කරලා තියෙනවා. මේ වෙලාවේ ඝර්ෂණය වෙන්නේ ඝර්ෂණ සංගුණකය 3:1යි. ඒතර ඝර්ෂණයට ඔයාලට අදාළ වෙන්නේ μr උඩට යන නිසා ඝර්ෂණෙත් අපි ගමු පිටිපස්සට. මේක μr වලට සමානයි. μ ගති r වලට. ඒතර මේකේ අගය වෙන්නේ 3:1 වාරයක් mg cos θ. mg cos θ කියන්නේ 500 ගුණ කරන්න ඕනවා cos θගේ. ඔයාලට මේක ලේසියෙන් මේ පාදේ හොයන්න පුළුවන්. මේක බලන්න පයිතගරස් දාලා 12යි. 144 25 189. හරි. එතන cos θ කියන කෙනා සමාන වෙනවා බද්ධ පාද වේදීම කරණ කියන්නේ 12 වේදීම 13ට. එතන මෙතනට එන්න ඔයාලට 12 වේදීම 13ක්. එතන මේක සුළු කරද්දි 3ට 12 කැපෙනවනේ 4යි කියලා. අන්තිම උත්තරේ එන්නේ 500 ගුණ කිරීම 4 වේදීම 13. එතකොට ඔය බල දෙක එකහු කරොත් ඔයාට පැහැදිලි. මම ගුණ කරේ නැත්නම් මේක එකහු කරන්න පුළුවන් නිසා ලේසියි. මේකට මේක එකහු කරොත්
පහළ පැත්තරේ එන මුළු ප්‍රතිඵලය වෙන්නේ 500 බෙදීම 13 වාරයක් 9. මොකද 500 බෙදීම 13 දෙන්නම් පොදු නිසා 5යි 4යි විතරක් එකතු කරන්න පුළුවන්. ඒක උඩට සෙට් වෙන්නේ 9ක්. පැහැදිලිනේ? ඒ කියන්නේ දැන් මේ ගානේ මේ අපි කතා කරන මේ වාහනය මත පහළ දිශාවට ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය වෙන්නේ 500 ගුණ කිරීම 9 බෙදීම 13ක ආගයක්. අපෙන් අහන්නේ කන්දක් නැගිය හැකි උපරිම ප්‍රවේගය මොකද්ද කියලා. එතන දැන් මේකේ ශ්‍රමතාවය දීලා තියෙනවා මෝඩ් ප්‍රතේ. එතන මට පාවිච්චි කරන්න පුළුවන් ශ්‍රමතාවය සම්බන්ධ වෙන සමීකරණයක් P සමානයි F ගුණ කිරීම V. ආයෙත් අපි මේ මොකද්ද මේ සමීකරණ තේරුම කියලා බැලුවොත් P කියන්නේ මෝඩ් ප්‍රතේ එන්ජිමේ ශ්‍රමතාවයක සමානයි මෝටර් රථයේ එන්ජිමෙන් යොදන බලය වතාවත් මෝඩ් ප්‍රතේ ඒ මොහොතේ චලිත වෙන ප්‍රවේගයට. එතකොට ඔයාට මේ P ව වෙනස් කරන්න බෑ. මොකද එන්ජින් එකේ ශ්‍රමතාවය කියන එක නියතයි. දැන් ඔයාගේ එන්ජින් එකේ 90 කිලෝවොට් ශ්‍රමතාවයක් තියෙන එන්ජින් එකක්. කියන්නේ තප්පරයකට යාට දෙන්න පුළුවන් ශක්තිය නියතයක් එන්ජින් එකට. පැහැදිලිද? එතන 90 කිලෝවොට් කියන්නේ ඒක 90 කිලෝවොට් කියන්නේ තප්පරයට ජූල් 90,000ක් දෙන්න පුළුවන්. ඊට වඩා වැඩියෙන් යාට දෙන්න විදියක් නැහැ. ඒක තමයි එන්ජින් එකේ තත්වය. ඒ නිසා ඒක නියතයක්. එතකොට ඔයාට P නියතයි. එතකොට ඔයාට ඕන කරන්නේ උපරිම ප්‍රවේගයක් නම් ඔයා යන්න ඕන අවම බලයකින්. එතන මේ කන්ද කොහොම හරි නගින්නත් එපැයි. ඉතින් කන්ද කොහොම හරි නගින්න නම් අඩුම තරමේ ප්‍රතිරෝධී බලය වතුරට දෙන්න එපැයි නේද? ප්‍රකාර මේ මෝටර් එකේ එන්ජින් මෙන් එකේ. ඒ කියන්නේ අඩුම තරමේ F එක මම ගුණ කරොත් 4500 බෙදීම 13. ඉතින් 4500 බෙදීම 13කටවත් සමාන විය යුතුයි. නැත්නම් කන්ද නගින්න බෑ. පැහැදිලිද? ඊට වඩා වැඩි වුණොත් පුළුවන්. එතකොට තොරණේ වෙවි කන්ද නගි. පැහැදිලිද? ඉතින් අපින් අහන්නේ උපරිම ප්‍රවේගය නිසා F එක ආවම වෙන ඕන අවම එක විදියට 4500 බෙදීම 13ක් අපිට සලකන්න පුළුවන්. ආයෙ චූටි අවුලක් වුණත් කියලා මම කියන්නම්. එතකොට ඔයාලා දැන් මේ බල දෙක සමතුලිතව වගේ පෙවුනට පොඩි අගයක් වැඩි වෙච්ච ගමන් උඩට යන්න පුළුවන්. ඊට අමතරව දැන් මේ වෙලාව යම් කිසි ප්‍රවේගය අවශ්‍ය කරන ප්‍රවේගය තියෙන විදියට අපි ගාන දිහා දකින්නේ. එතන මේ අවශ්‍ය කරන ප්‍රවේගය තියෙනවා නම් ඔය විදියට බල සමතුලිත වෙච්ච ගමන් දිගටම ඒකාකාරී ප්‍රවේගයෙන් මෙයාට කිසිම කරදරයකින් තොරව කන්ද නගින හැකියාව තියෙනවා. හරි. එතකොට අපි මෙතනදී කතා කරන්නේ නැහැ මෙයා කොහොමද මේ වීවේගය ගන්න කියන එක. එතකොට අපි මෙතනදී කතා කරන්නේ යන්න පුළුවන් උපරිම ප්‍රවේගයනේ. එතකොට බාන්න මුල් ටිකක පොඩ්ඩක් තරණය වෙලා අර වේගය හදා ගන්න වෙනවා. ඊට පස්සේ මෙයාට ඒක නගින්න පුළුවන් උපරිම ප්‍රවේගය වෙන්නේ ආවම බලය යටතේ මේ යොදන 4500 බෙදීම 13ට අදාළ එයාට හම්බෙන මෙන්න මේ V අගය. පැහැදිලි? ඊට පස්සේ මම ওই අගයන් ටික ආදේශ කරොත් P කියන්නේ 90 කිලෝවොට්. ඒ කියන්නේ 90 ගුණ කිරීම 10 3ක් 1000 කියලා දාන්නම්. F කියන්නේ මම සුළු කරේ නැත්නම් මේකව බෙදෙන්නේ නැති නිසා බොරුවට සුළු කරන් try කරන්න එපා. අන්තිම පියවරේදී සුළු කරන්න. මොකද මේ MCQ නේ. ඒ නිසා වාගේ අසාමාන්‍ය සුළු කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ගුණ කිරීම V. එතන මොකද පැහැදිලි දැන් ඔයාට මේක ලස්සනට කැපෙනවා. බිංදු දෙකට බිංදු දෙකක් 45ව දෙකක් කියන්නේ 90යි. එතන වම් පැත්තේ තියෙන්නේ 20 ගුණ කිරීම 13 සමානයි V. හරි. මට මෙතනදී පොඩි වැරද්දක් වුණා. මම ඒක දැන් හදන්නම් මෙතනදී. පොඩක් අහගෙන වෙච්ච පොඩි වැරද්ද. මගේ අතින් මෙතන බලේ බර කියන එක ලියද්දි මම ස්කන්ධෙම දාලා ලියලා තියෙන්නේ මේ mg sin තීරණ එන්න ඕනනේ. mg sin තීරණ ඒ නිසා මෙතන 10කින් ගුණ වෙන්න ඕන. ඒක ඔයාලා හදාගන්න. හරි. මෙතන μr වලත් mg cos තීරණ වඩේ 10 දාන්න අමතකලා මෙතනත් 10ක් යනවා. එතන මගේ ගාන පුරාම අමතරව 10ක් යනවා යොදන්න ඕන බලයට. හරි. අමතර 10ක් කියන දන්න ඕන බලයට මට ඒක මගේ අතින් මගේ හැරිලා මමයි අන්තිමට හැදුවේ නිසා එතකොට මෙතනදී මේක තව බිංදුවක් එන්න ඕන. එතන බිංදු 3ට 1000ම කැපෙනවා. එතන 13 වරක් දෙක නිතර වෙන්නේ. 13 වරක් දෙක උත්තරේ 26යි ms ඍණ 1 කියලා එනවා කන්ද නගින ප්‍රවේගය. පැහැදිලිද? මෙන්න මේ ගානට හැමෝම තමන්ගේ පොතේ විවරණයක් ලියන්න හොඳට හිත. මේ වගේ ගණන් මාර ලේසි. හරිද? ඔයාලට පැටලෙන එකම හේතුව තාම ඒ කියන්නේ මේක හුරු නැති ගතියක් විතරයි. ඒකට එක ගානක්, ඒ කියන්නේ ඒකට ගණිතයේ ගණන් ගොඩාක් හදන්න ඕනද නැහැ. ඒක ගානක් වා හොඳට විවරණය කර කර හිතලා හදුවනම් ඇති. මේක ලියනකොට ලියන්න P සමාන FE වල අපි ගත්ත තීරණ P කියන්නේ එන්ජින් එකේ ශ්‍රමතාවය. ඒක නියතයක්. මොකද තප්පරයක දෙන ශක්ති ප්‍රමාණය. ඒක අපිට ඕන කරන විදිහට වැඩි අඩු කරගන්න බෑ. ඒක ඉතින් එන්ජින් එකේ තත්ත්වය අනුව වෙන දෙයක්. තප්පරයට දෙන්න පුළුවන් ජූල් 90,000 තමයි.
අපිට යනු වෙනස් වෙන්නේ මේ අපි යොදන පාවිච්චි කරන ප්‍රකර්ෂණ බලය අනුව චලිත වෙන ප්‍රවේගය කියන එක වෙනස් වෙන්න පුළුවන්. දැන් ඒක තමයි තර්කයට අවම බලයක් ඕන වැඩිම උපරිම ප්‍රවේගයකින් යන්න නම්. ඉතින් අපි අවම බලය විදිහට මේ අවස්ථාවේදී හිතුවන්නේ උඩට يعني මන්දනේ නොවී යන්න ඕන නිසා තියෙන ප්‍රතිරෝධී බලයට يعني ඔක්කොම ආනතලයේ පහළට එන බලයට සමාන බලයක් අඩුම තරමේ ඕන. පැහැදිලි නේද ඒක? මෙන්න මේ ප්‍රශ්නේ කොට ගොඩක් වැදගත් මේ පේපරේකේ මම වැදගත්ම ප්‍රශ්නේ මේක ඔයාලා සම්පූර්ණයෙන් පුළුවන් කර ගන්න එක අත්‍යවශ්‍යයි. ඒතර මේ පේපරේකේ අපිට AMCQ ටික තමයි කතා කරන්න තියෙන්නේ. මම මෙතනින් ඒතර වීඩියෝ කිවර කරනවා. මේ පේපරේකේ ඔයාලට මොකක් හරි පොඩි හරි අවුලක් තියෙනවා නම් ඒක මගෙන් අහන්න හරි. හරි.